බබා ඉපදුණු දවසේ ඉඳලාම එයාව හරි ස්කෙඩියුල් එකකට පුරුදු කරන්න පුළුවන් ලේසිම විදිහ තමයි කිරි දෙනකොට අපි මොකක් හරි රටාවක් ෆලෝ කරන එක. එක්ක පෑ දෙකෙන් දෙකට, පෑ තුනෙන් තුනට ඔය වගේ තියනවානේ. ඉතින් ඒකට පුරුදු කරගත්තාම ඒක බබාටත් ලේසි, අම්මටයි තාත්තටත් ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම අම්ම කෙනෙක් වුණාම ඔගලන් කිරි දෙනකොට මෙන්න මේ වගේ කම්ෆර්ටබල් ඇඳුමක් අඳින්න අමතක කරන්න එපා. මොකද මෙහෙම ෆ්‍රන්ට් ඕපනින් එකක් තියෙනකොට ඕනම වෙලාවක පහසුවෙන් බබාට කිරි දෙන එක කරන්න හරිම ලේසි. ඒ වගේම තමයි බර්බ් ක්ලොත් එකත් යූස් කරන එක හරිම ඉම්පෝර්ටන්ට්. ඒක ඔගලන්ගේ ෂෝල්ඩර් එකේ දාන්න. එතකොට බබා බර්බ් කරන අතරවාරයේදී හදිස්සියෙන්වත් කිරි දැම්මුත් එළියට ඔගලන්ට පුළුවන් ඒක ටග් ගාලා ක්ලීන් කරන්න. ඒකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඔගලන් වෙන කාට හරි බබාව බර්බ් කරන්න දෙනවා නම් ඒගොල්ලොන්ගේ ඇඟේ තියෙන ජර්ම්ස් උනත් බබාට ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඒත් එක්කම තමයි ඔගොල්ලෝ වොෂ් ක්ලෝත්ස්ත් ළඟම තියාගන්න. එතකොට බර්බ් කරද්දි හරි වෙන වෙලාවකදී හරි බබාගේ කෙල හරි වෙන මොන හරි දෙයක් තිබුණොත්, ඔගලන්ට පිහිදන්න අවශ්‍ය දෙයක් තිබුණොත් ඒ වොෂ් ක්ලෝත් එක යූස් කරලා ටග් ගාල ඒ දේවල් පිහිදලා බබාව පිරිසිදු කරගන්න පුළුවන්. නර්සින් ෂෑක මගේ පර්සනල් ෆේවරිට් එකක්, මගේ නර්සරි එකේ තියෙන. මොකද හරිම කම්ෆර්ටබල්, ඒක හරිම සොෆ්ට්. ඒත් එක්කම මේකේ උස සයිස් එක ගත්තාම බබාට කිරි දෙන වෙලාවට, මම ඇවිදගෙන එහෙම යන වෙලාවට උනත් මට නැගිටින්න කරන්න හරිම ලේසි. ඒත් එක්කම තමයි බබා නිදාගත්ත වෙලාවට මම ගොඩක් වෙලාවට මගේ කාලය ගත කරන්නේ මේ නර්සින් ෂෑයකට වෙලා. එක්ක මම පොතක් කියවනවා, එක්ක මම තේකක් බොනවා, එහෙම නැත්නම් මම අයිපෑඩ් එකේ මොකක් හරි මූවී එකක් බලනවා. මට ඕන කරන, මට තනියම ඉන්න ඕන කරන ඒ වෙලාව මං හදාගන්නේ, සමන් ඒ වෙලාව ගත කරන්නේ මේ නර්සින් ෂෑයකට වෙලා. බබෙක්ට කිරි දෙනකොට අපිට කියන්න බෑ මේ වෙලාවට කිරි බොයි, මේ වෙලාවට නවත්තයි. අපිට එහෙම ජජ් කරන්න අමාරුයි. මොකද එයාට ඕන ඕන වෙලාවට තමයි යා කිරි බොන්නේ, යා නවත්තන්නේ. ඉතින් එතකොට අම්මා කෙනෙක්ට සමහරක් විට ගොඩාක් වෙලා බබෙක්ව වඩාගෙන යාට කිරි දෙන එක කරන්න වෙනවා. ඒක හරිම අමාරු වැඩක්. මොකද එතකොට අම්මලාගේ අත් එහෙම ගොඩක් රිදෙන්න ගන්නවා. ඒ හින්දා මේ වගේ නර්සින් ෂෑයකක වාඩි වෙලා නර්සින් පිලෝ එකක් යූස් කරොත් ඒ අත්වලට එන ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා. නර්සින් ෂෑයකිනුත් ඔගලොන්ගේ කොන්දට හොඳ සපෝට් එකක් හම්බ වෙන හින්දා අත් දෙක රිලැක්ස් කරගෙන වුණත් ටිකක් වෙලා ඉඳලා බපාට කිරි දෙන එක කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අම්මා කෙනෙක්ට ගොඩක්ම ලේසි මේ වගේ නර්සින් පිලෝ එකක් යූස් කරොත් කිරි දෙන වැඩේ ලේසියෙන්ම කරගන්න. ඉතින් ඔගලන්ට ඕන නම් බබාව තව තවත් පහසු කරවන්න ඔගලන්ට පුළුවන් බබාව බාත් ෂීට් එකකින් රැප් කරන්න. ඊට උඩින් මස්ලින් රැප් එකකුණත් රැප් කරාම එයාට ගොඩක් හොඳ පරිසරයක් හැදෙනවා ඉන්න. ඉතින් මේ මටීරියල්ස් දෙකම හදලා තියෙන්නේ සොෆ්ට් බ්‍රීදබල් කොටන් වලින්. ඒක හින්දා ඕනවට වැඩිය බබාව උණුසුම් වෙන්නේ නැහැ. අලුතින් ඉපදිච්ච බබෙක්ව රුටීන් එකකට පුරුදු කරාම ඒකෙන් ඒගොල්ලන්ට ස්ටේබල් ඇන් සෙක්‍යෝ ෆීලින් එකක් එනවා. එතකොට ඒක පුරුද්දක් විදිහට ඒගොල්ලෝ දිගටම කරගෙන යනවා.